विश्वे आशीर्वाद स्वभादह मे उपरीतम बल्यांगे शक्ति आशीर्वाद मगे दरु हेमोटम लभेवा केला मा प्रार्थना करना अद मम ओबट लबा देनवा तवत इताम प्रबल अभ्यासयक मे अभ्यासयक मम प्रत्यक्ष करगत अभ्यासयक ए निसाय ओबट लबा देने ඔබ මේක නිවැරදිව කරොත් ඔබටත් ඒ මම ප්‍රත්‍යක්ෂ කරගත්ත ප්‍රබල ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා පුතේ මම මේ හැම අභ්‍යාසයක්ම ඔබට ලබා දෙන්නේ මම කරලා ඒක හරියද කියන එක මමම තීරණය කරාට පස්සේ මට මේ විශ්වයෙන් ලැබෙන බොහෝ පණිවිඩ මම ඒක කරලා බලනවා ඔබට ලබා දෙන්නට කලින් ඒකේ නිර්වද්‍යතාවයත් මම ගොඩාක් ස්ථිර කරගෙන තමයි ඔබට ඒක ලබා දෙන්නේ ඒ වගේම කියන්නට ඕනේ මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මම මේ විශ්ව ශක්තිය පිළිබඳව කරපු පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවල ප්‍රතිඵල තමයි අද මේ වෙනකොට මම දරුවන්ට කියලා දෙන්නේ මම මේ විශ්ව ශක්තිය පිළිබඳව ගොඩාක් අධ්‍යයනය කරපු කෙනෙක්. ඉංග්‍රීසි පොතපත කියවලා තියෙනවා. මේ යුරෝපීය ජාතිකයින් මොනවද මේ විශ්ව ශක්තිය කියලා මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ කොහොමද ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ? අපේ රටවල් තාමත් මේ තැන තියෙන හේතු මම මේ හැම දෙයක්ම පිළිබඳව හොයපු කෙනෙක්. ඒ හොයලා යථාර්ථයේ තේරුම් අරගෙන එක තැන රැඳුච්ච කෙනෙක් නෙමෙයි පුතේ. මම ගොඩාක් අධ්‍යයනය කරලා ඒ වයිදී මට තේරුම් ගියපු සමහර තැන් පිළිබඳව ආධ්‍යාත්මික අධ්‍යයනයන් සිද්ධ කරලා ඒ හැම දෙයින්ම සමහර පොත්වල හැම දෙයින්ම නැහැ ඉංග්‍රීසි පොතපතවල බොහෝ දේවල් තියෙනවා සමහර කරුණු වලහල තියෙනවා ඒවා කියලා දීලා නැහැ කේක විදියට තියෙනවා ඉතින් ඒවට අපිට මුකුත් කියන්න බෑ කික්කිනාට තේරෙන විදිය නමුත් මට ඕනේ වුණා හැම දරුවෙක්ටම මේ ලංකාවේ හැම කෙනෙක්ටම ජීවිතේ ජය ගන්න ක්‍රමයක්. ඒක සාමාන්‍ය ක්‍රමයක් නෙවෙයි. ඒක සබදාහමත් එක්කල යන උනි ක්‍රමයක්. ඒ නිසා මම මගේම මට මේ විශ්වය ආශිර්වාදයෙන් මට ලැබිච්ච පරිවිතවලි. මම නිවැරදි ක්‍රමයක් සකස් කළා තියෙනවා. ඒක සූර්යා මුල් කරගෙන අපි සිද්ධ කරන ක්‍රමය. මං දන්නේ නැහැ මේ ලංකාවේ කිසිම කෙනෙක් විශ්ව ශක්තියත් එක්කලා සූර්යා මුල් කරගෙන අභ්‍යාස කරන්න කියලා දෙනවා කියලා. සූර්යා මුල් කරගෙන නිවැරදිව තමන්ගේ හිත පිහිටුවාගෙන සබාධමේ ශක්තිය ආකර්ෂණය කරගෙන මේ සියලුම කරුණු නිවැරදි විදියට යාමනය කරගෙන සිද්ධ කරන ක්‍රමයක් ඒක මගේම ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුලින් තමයි හැම දරුවෙක්ටම මම මේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වලා තියෙන්නේ මේ වෙනකොට සෞභාග්‍ය රන්දුරුතු වැඩමුළුවේ දස දහසකට වඩා මගේ මාර්ගෝපදේශනේ ලබාගෙන ජීවිතේ ජයගත් දරුවෝ ඉන්නවා අදටත් හැම මොහොතකම හැම වෙලාවකම හැම තත්පරයකම දරුවෝ මා වෙතට සතුටු පණිවිඩ එවනවා හිතන දේට වඩා බොහෝ දේවල් දරුවන්ට ලැබෙනවා දරුවෝ ජීවිතේ ජය ගන්නවා හිතා ගන්න බැරි සැනසීමක් ආධ්‍යාත්මික සැනසීමක් සෞභාග්‍ය සම්පන්න බවක් ඒගොල්ලන්ට මුදල් ලැබෙනවා ඒගොල්ලන්ට ඕනේ ලෙවලු ටික ලැබෙනවා නිරෝගී බව ඇති වෙනවා දැන් ඊයේ මට කතා කරා ස්විට්සර්ලන්තයේ ඉඳලා දරුවේ ඒ දරුවා කිව්වා හැම දවසකම එයාගේ ආතරයිටිස් රෝගය නිසා ගොඩාක් විඳෙව්වා කියලා සීතල නිසා හැම සීත කාලෙකදීම එයා ඉන්නේ ඇඳේ කියලා කිව්වා හැබැයි මේ වෙනකොට මගේ අභ්‍යාස කරා විතරයි කියලා කිව්වා प्रबल कलती मायारे मायारे मट इक शनि मगे मट लभच अभ्यास ये हेमदेम पुते मम मगे आध्यात्मिक जीवित लभगत देव इव किसी केव मट लभच देव मम हेम इव कोम नोमिलेम धरवंट जनगतक किसी मुदलाकायकर मट तिबुन ओव पोत्तल पुरोगिन ओ पोत्तोल लियागिन हंगगिन ए देवल कियान्ने नेतु मेके रहसक् तियेन ओन नम बलन्द कियान्ने एहेम करे नै एव ओक्कोम ओबट ओबट हरिम लेसियेन गन्न पुलुवन् विदियट किसि देयक् सील करला एहेम नै
මගේ channel එකට ඇවිල්ලා ඕන දරුවෙකුට ඕනම දරුවෙකුට ඒවා බලලා ජීවිතේ ජය ගන්න හැමදේම මම කියලා දුන්නා. ඉතින් පුතේ මම ඒ දීලා තියෙන දේවල් වලින් මේ වෙනකොට දරුවෝ ජීවිතේ ලක්ෂ ගණන් කෝටි ගණන් ආකර්ෂණය කරගෙන තියෙනවා. මම කිසි මුදලක් ලබාගෙන නැහැ. ඒ මගේ ආත්ම තෘප්තියට පුතේ මම ඒව කරන්නේ. ඒ හින්දම වෙන්නේ නැති විශ්වය මාව තෝරගෙන නැත්තේ. මම මේ හැමදේම කරන්නේ මගේ ආත්ම තෘප්තියට. ඒ දරුවා ඒ වචන ටික කිව්වා දැන් හැම දරුවෙක්ම සෞභාග්‍ය රඳුරට වැඩමුළුවට එන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියලා ඒවට විසඳුම් ලබා ගන්න. හැබැයි ඒ දරුවා වැඩමුළුවට ඇවිල්ලා තිබුණේ මට ස්තුතිවන්ත වෙන්න. මම එයාට කිව්වා මට මේ ආපු දෙවනි දරුවා මට ස්තුතිවන්ත වෙන්න. පළවෙනි දරුවා කෝටි 1000ක මුදල් වාසනාවක් ලබා ගත්ත එයාගේ මහත්තයාගේ මට මතක විදියට මහත්තයාගේ උරුමය යාට ලැබිච්ච එයාගේ මහත්තයා නැතිවිලා එයාට ලැබිච්ච උරුමය වෙන ව්‍යාපාරික ප්‍රජාවක් විසින් අයිති කරගන්න හැදුවා. ඒකෙදි එයාට මම මගේ දීලා තියෙන අභ්‍යාස තමයි පිහිට වෙලා තිබුණේ. ඒ අභ්‍යාස කරලා ඒත් මා ආරං වතුර වීදුරුව. මට කිව්වා මන්ත්‍ර කියලා වතුර වීදුරුව භාවිතා කරා විතරයි මැඩම්. එච්චරයි මම කරේ. ඒකට එතෙට ගිහිල්ලා මීටින් එකට ගිහිල්ලාත් මම ඒක සිහි කරලා මං කියලා දීපු විදියටම වැඩ කරා කියලා කිව්වා. හිතා ගන්න බැරි විදියට ඇට කෝටි 1000ක දීපලක් කරුම වුණා. ඒකට මට ස්තුති කරන්න වර්ක්ෂොප් එකකට සම්බන්ධ වෙලා තිබුණා. ගෙවීම් කරලා වර්ක්ෂොප් එකකට සම්බන්ධ වෙලා මට ස්තුති කරා. මේ දෙවනි දරුවා එයා ස්විට්සර්ලන්ඩ් වලින් ඉඳලා කතා කරේ. එයා කතා කළා කිව්වා වියට්නාම් එයාගේ එයාට ගොඩාක් ආතරයිටිස් රෝගය තිබුණා. ඒ ආතරයිටිස් රෝගයට එයා බෙහෙත් ගත්තා. හැමදාම බෙහෙත් පාවිච්චි කරන්න ඕන. හැබැයි දැන් ඒ අමාරු නෑ. කිසිම දෙයක් නෑ. ඒ වගේම එයාගේ ඥාතීන්ටත් ඒක කියලා දීලා පිළිකාවක් හැදිලා හිටපු කෙනෙකුත් ඒගොල්ලන්ට සුවපත් කරගන්න පුළුවන් වුණා කියලා මට පින් දුන්නා. ඉතින් පුතේ මේ හැමදේම කරන්නේ ඔබ දන්නව ඇති මම මේ හැමදේම කරන්නේ එකම එක අරමුණක් සඳහා. ඉතින් ඒ අරමුණ මට නැවතත් ඔබට කියන්න මතක් කරන්න ඕනේ නෑ. මගේ හදවතේ ඒක තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මට කරන්න පුළුවන් උපරිම දේ ඔබට දෙනවා. මේ මගේ කාලය මේ වැය වෙන්නේ ඔබට මේ වීඩියෝ හදන්න. හැබැයි මේ වෙයින් මම දන්නවා දරුවෝ ජය ගන්නවා කියලා. දරුවෝ ජීවිතේ සාර්ථක කර ගන්නවා කියලා. සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට එන්න කියන්නේ කරන්නම බැරි. ඒ දේවල් වලින් ජීවිතේ ජය ගන්නම බැරි. තාම අභ්‍යාස කළා හරි විදියට කරගන්න බැරි වෙච්ච දරුවන්ට තමයි වැඩමුළුවට සම්බන්ධ කරගන්නේ. එතකොටත් ඒක ඒ දරුවන්ට දැනෙන්න ඕනි. දැන් මම වැඩමුළු නිකන් දුන්නා නම් දරුවෝ කවදාකවත් ඒක හරියට කරන්නේ නැහැ. ඒක වටිනාකම දැනෙන්නේ. වැඩමුළු තියෙන්නේ හොඳට අභ්‍යාස කළා තනියෙන් self study කරලා මමත් මේක තනියෙන් මම මේ පිළිබඳව මම පුංචි කාලේ එතකොට මම ඉස්කෝලේ යන කාලේ මම ওই විශ්ව ශක්තිය පිළිබඳව ඉංග්‍රීසි පොත් කියවලා තියෙනවා සිංහල පොත් කියවලා තියෙනවා හැබැයි මට ඒවෙන් හරියට පිළිතුරු හම්බුනේ නැහැ පිළිතුරු හම්බුනා නම් මම විශ්වවිද්‍යාලයට එනකම් තරඟ කරන්නේ නැහැ ඒ කාලෙම මම මේ තරඟෙන් අයින් වෙනවා මට තරඟයෙන් නිදහස් වෙන්න උවමනාව ලැබුණේ මම මේ විශ්ව ශක්තිය කියන ඉංගිය මත ගොඩාක් ජීවිතේ බොහෝමයක් ආධ්‍යාත්මිකව නිවැරදි කරුණු හොයාගෙන සමාධිගත වෙලා බොහෝමයක් උත්සාහ කරලා තියෙනවා මම දහම් පාසල් අධ්‍යාපනයේ ඉතාම පරතරයටම ඉගෙන ගත්ත කෙනෙක් බෞද්ධ අධ්‍යාපනයේ ඉතාම හොඳින් තියෙනවා එතකොට අනිත් ශාස්ත්‍රවරයන් වහන්සේලාගේ ඉගැන්වීමුත් මම අධ්‍යයනය කළා තියෙනවා. මේ විශ්ව ශක්තිය පිළිබඳව කියවිලා තියෙන බොහෝ ඉංග්‍රීසි පොත් ඒ පිටරට මිනිස්සු කොහොමද මේ ශක්තිය ලබාගෙන තියෙන්නේ ඒ පිළිබඳවත් මම අධ්‍යයනය කළා තියෙනවා. ඒගොල්ලොත් මේ අරගෙන තියෙන පුතේ මේ තියෙන මේ බෞද්ධ ඉගැන්වීම් වල තියෙන දේවල්මයි නැත්තම් කොහොමද පිටරට මිනිසුන්ගේ පොත්වල ඒගොල්ලෝ ලියන ඒ පොත්වල බෞද්ධ මන්ත්‍ර සඳහන් වෙන්නේ ඒගොල්ලෝ ඒවා අධ්‍යයනය කරලා තියෙනවා. ඒගොල්ලෝ අධ්‍යයනය කරලා ඒවා ඉතින් ඒක හරි හොඳයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හැමෝටම මේ පොත් බෙදා හැරලා. එතකොට ඒ මිනිස්සු ඒ පිළිබඳව දැනුවත් වෙලා ඒගොල්ලෝ ඒවා ජීවිතයට එකතු කරගෙන. එතකොට අපේ රටේ එහෙම දේවල් නැහෙනේ. අපේ රටේ මිනිස්සු ඒවා තිබුණට ඒ ඔක්කොම මිත්‍යාවක්. දැන් ওই විශ්ව ශක්තිය පිළිබඳව සිංහලෙන් තිබිච්ච පොත් ගැන ඒ කාලේ තිබුණේ දැන් ඔය මම මේවා කියලා දෙන්න කලින් ඒ කාලේ තිබුණේ හරීම දුර්මතයක් මටත් මිනිස්සු හිනා වෙලා තියෙනවා
ඔබතුමිය මට කෙනෙක් කියලා තියෙනවා ඔබතුමිය විද්‍යාවේදිනියක් නේද ඔබතුමිය මේ උපාධිය තියෙන කෙනෙක් නේද ඇයි මේ බොරු මතව එකල යන්නේ මට එහෙම කියලා තියෙනවා ඒ කිසි දෙයකට නොසැලී මම දන්නවා ඒකේ තියෙන සත්‍යතාවය මොකද මම ඒ කාලේ ඒ පිළිබඳව අධ්‍යයනය කරලා මේ ආධ්‍යාත්මික ಗುಣ වගාවෙන් කොහොමද අපේ රටේ මිනිස්සු ඉස්සරහට යන්නේ කියන එක පිළිබඳව මම සමාධිගත වෙලා මේ සෝබාධමත් එක්කල බැඳිලා බොහෝ දේවල් ගැටළු निराකරණය කරගෙන 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 ඇවිල්ලා ඔබට නිවැරදි සෞභාග්‍ය රන් දොරටු වැඩමුළු වෙදී ඔබට නිවැරදිව ජීවිතේ ජය ගන්න හැටි කියලා දුන්නා ඊට අමතරව ඒ කාලේ ඒත් අවුරුදු එකහමාරකට විතර කලින් ඊට පස්සේ නැවත නැවත මගේ මේ channel එක හරහා මම තව බොහෝමයක් අභ්‍යාස දරුවන්ට දීලා තියෙනවා අභ්‍යාස මං හිතන්නේ දැන් මේ වෙනකොට 50කට වඩා දීලා ඇති ඒ හැම අභ්‍යාසයක් තුලම තියෙනවා මම සමාධිගත වෙනකොට මට निराකරණය වෙච්ච මට ගැටලු ඉවත් වෙලා හරියට තේරුම් ගියපු කරුණු ඒ හැම දෙයකම ගුණයක් තමයි අද මේ වෙනකොට සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී මම දරුවෝ ශක්තිමත් කරන්නේ. එතකොට පුතේ ඒක මමම කරපු සොයා ගැනීම. ඒ තුලින් මම දරුවන්ගේ ජීවිත ශක්තිමත් කරනවා. සූර්යා මූලික කරගෙන සෝබාදහම මූලික කරගෙන තමයි මගේ සියලුම ඉගැන්වීම් තියෙන්නේ. ඒ පොත්වල ඒ පිටරට තියෙන දේවල් වල ඒව නැහැ. නමුත් මම තේරුම් ගත්ත මට ප්‍රත්‍යක්ෂ වෙච්ච මාර්ගය මම දරුවන්ට කියලා දීලා තියෙනවා මේ වෙනකොට ප්‍රබලව ප්‍රතිඵලත් මම පෙන්නලා තියෙනවා ඔබට මගේ ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඇවිල්ලා බලන්න පුළුවන් මේ මගේ වැඩමුළු වලට එන්නේ නැතුව මම දීලා තියෙන අභ්‍යාස විතරක් කරලා ලක්ෂ 5කට 5ක මුදල් වාසනාවක් දිනාගත්ත දරුවෙක් එයා කියලා තිබුණා වරුතුණේ අභ්‍යාසය කරාට පස්සේ හරියටම වරුතුණෙන් එයාට අමතර රස්සාවක් හම්බුණා කියලා. ඊට අමතරව එයාට තව බොහෝ දේවල්. එයාට මේ පලිඟු සහ මේ ආශිර්වාද පලිඟු සහ හිරු මැණික් අල්ලන්න මේ සෝබාදහමෙන් ඒ ශක්තිය ලැබෙන්න කියලා එයා ප්‍රාර්ථනා කළා තිබුණේ ඒක එයාට ලැබිලා තිබුණා. මේ විදියට ප්‍රබලව දරුවන්ට මුදල් වාසනා ලැබෙනවා. මේ ලක්ෂ ගණන් දරුවෝ ලබන විදිය ඔබට මම පෙන්නන්නම්. මේ තේලි පුතේ මේ හැම සුබ පණිවිඩයකම ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට කොයි තරම් දවසකට සුබ පණිවිඩය එනවද මේ ලක්ෂ ගණන් දරුවෝ ආකර්ෂණය කරන විදිය සෞභාග්‍ය පලිඟු සහ පුෂ්පරාග මැණික භාවිතා කරලා දැන් ওই පොත්වල විවිධ මැණික් පිළිබඳව තියෙනවා ඒවයින් හරියන්නේ නැහැ අඳුරු මැණික් භාවිතා කරාට හරියන්නේ නැහැ හරි විදියට ඒක කරන්න ඕනේ ඒ ශක්තිය මට ලැබිලා තියෙනවා මම ඒක හරියට අවබෝධ කරගෙන තියෙනවා කේකල් දේවල් එක එකයි කියනා නමුත් මම ඒගොල්ලෝ විවේචනය කරන්නේ හැබැයි එහි තියෙන යථාර්ථය මම අවබෝධ කරගෙන තියෙන නිසා ඒ යථාර්ථය භාවිතා කළා මම දරුවන්ගේ ජීවිත සාර්ථක කරන්න උදව් කරනවා ඒක තමයි මම කරන දේ මම කිසි කෙනෙක් විවේචනය කරන්නේ විවේචනය කරනවා නම් මට ඕන තරම් විවේචනය කරන්න පුළුවන් මට විවේචනය කළ පළක් නැහැ පුතේ මම තරඟයෙන් ඉවත් වෙලා තියෙනවා තරඟයෙන් ඉවත් වෙන්නේ මම කිසි කෙනෙක්ට බය හින්දා නෙමෙයි මට මේ මිනිසුත් එක්ක තරඟ කළ වැඩක් නෑ මම මොකටද තරඟ කරන්න ඕනි මම මාත් එක්කමයි මම මගේ හිත මගේ මේ හිතමයි මම තරඟ කර හදා ගන්න ඕනි වෙන කවුරුත් අදල මොකටද දරුවන්ටත් ඒ දේ හදා ගන්න මම උදව් කරන්න ඕනි ඔච්චරයි මම කරන්නේ ඒ නිසා මගේ මේ රට තවත් ප්‍රබලව ධන ධාන්‍ය නාඩ්‍ය වෙච්ච මේ ඉන්නේ අපි ඉන්නේ පුතේ මේ සම්පත් පිරිච්ච පොළවක සම්පත් පිරිච්ච සම්පත් මවන්න පුළුවන් පොළවක අපි මේ ඉන්නේ. හැබැයි ඒක හරි විදියට අපි පාවිච්චියට ගන්නෙ නෑ, භාවිතයට ගන්නෙ නෑ. ඒකයි තියෙන ගැටලුව. ඒ අඩුව පුරවන්න එක තමයි මගේ රාජකාරී ඒක කරන්නේ මම. මගේ හදවතින්මයි. ඉතින් ඔබට මේ දීලා තියෙන හැම අභ්‍යාසයක්ම හැම දෙයක්ම මට ඕන නම් මුදල් හදා ගන්න පුළුවන් ඕන තරමට. ඒව විකුණලා ඒව කරන්නේ නෑ මම. මම ඔබට ඒ දේවල් නොමිලේම දුන්නා ඔබට ආදරේ නිසා මගේ කාලේ මම කවදාවත් නොමිලේ දෙන්නේ නැහැ මොකද මගේ කාලේට වටිනකමක් තියෙනවා ඒ කාලේ ඒ වටිනකම දැනෙන කෙනෙක්ට විතරයි මම ඒක ලබා දෙන්නේ මොකද එතකොට විතරයි ඒ කෙනා එයාගේ ජීවිතයට දෙයක් එකතු කරගන්නේ ඉතින් සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට ඇවිල්ලා දරුවන්ට අවශ්‍ය නම් මේ ප්‍රතිඵල ගන්න පුළුවන් මේ
පළිඟු කට්ටලේ භාවිත කරලා දරුවෝ ලබන ප්‍රතිඵල. ඉතින් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ආශිර්වාද පළිඟු කට්ටලේ සහ පුෂ්පරාග මැණික් භාවිත කරලා මගෙන් ඒ ආශිර්වාදය ලබාගෙන ඔබට ඒ වර්ක්ෂොප් එකේ දීලා තියෙන සියලුම අභ්‍යාස සිද්ධ කරලා ජීවිතේ ජය ගන්නට පුළුවන්. ඊට අමතරව දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ මුදල් ගලාගෙන එනවා. දරුවෝ මේ විශ්ව ශක්තිය නිවැරදිව භාවිත කරනවා නම් ඒකට දරුවන්ට උපදෙස් සහ ඒ අධ්‍යයනය කරන්නට අවශ්‍ය කරන සියලු දේ මම ලබා දීලා තියෙනවා මගේ පාඨමාලාවේදී අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ වාසනාවන්තම සහ විශ්වාසවන්තම ක්‍රම පිළිබඳව මම ලබා දීලා තියෙන පාඨමාලාව. ඉතින් මට මේක කියන්න ඕනේ දරුවන්ට නිවැරදි දේ කියලා දෙන්න. දරුවන්ට හරි දේ මොකද්ද කියන එක නිවැරදිව වටහලා දෙන්නට තමයි මට උවමනා වෙන්නේ. මේ බලන්න ඉස්සර මම තරඟේ තියෙද්දි මම මෙන්න මේ විදියයි. මේ තියෙන්නේ තරඟේ තියෙනකොට මම. ඔබට මේ ෆොටෝ එක ඔබ දැකලා ඇති. තරඟේ තියෙනකොට මගේ විදිය මේ විදියයි. හැබැයි තරඟයෙන් ඉවත් වෙලා ජීවිතය මේ මැද හරියකදී මම තරංගේ ඉවත් වෙලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නකොට මම මේ විදියයි. මේ ඉන්නේ දැන් ඉන්න මම. ඉතින් පුතේ ජීවිතේ මම හැමදාම එකම විදියට හිටපු කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මම ජීවිතේ දකින විදිය මේ ශාරාජී සිම්පල් ලයිෆ් කියන මගේ channel එක පුරාවටම ඔබට බලා ගන්න පුළුවන්. ඒ හැමදේම මගේ යථාර්ථය, මගේ ජීවිතේ යථාර්ථය. ඒක තමයි මට ඔබට කියන්න තියෙන්නේ. මම හරිම පිරිසිදු මනුස්සෙක්. මම කිසි වෙලාවක කිසි කෙනෙක්ට ගැටලුවක් ඇති කරන්න කැමති නෑ. මට ඕනේ හැම මනුස්සෙක්ම සතුටින් ඉන්න. ඒක තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මගේ දරුවන්ට ලැබේවා කියලා තමයි මම හැම වෙලාවෙම ආශිර්වාද කරන්නේ. හරි. අපි බලමු මොකක්ද අද අභ්‍යාසය කියලා. ඔබට මේ දෙන අභ්‍යාසය ඉතාම ප්‍රබල අභ්‍යාසයක්. ඒකට හේතුව තමයි ඔබට මේ තුලිනුත් ඉතාම ප්‍රබල ශක්තියක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ ආධ්‍යාත්මික ශක්තියේ ප්‍රබල වර්ධනයක් මේ අභ්‍යාසය තුළින් සිද්ධ වෙනවා. මේක කරන්න ඔබට අවශ්‍ය වෙන්නේ ලෝහමය බඳුනක්. ලෝහමය භාජනයක් නම් වඩා හොඳයි. ලෝහමය බඳුනක්ම ගන්නට ඕනේ. ප්ලාස්ටික් භාජන අරගෙන අරගන්න එපා. ලෝහමය බඳුනක් අරගන්න. ඒ ලෝහමය බඳුන වඩා හොඳයි තඹ බඳුනක් නම්. ලෝහමය තඹ තියෙන පුතේ බේසම්, තඹ බේසමක් නම් වඩා හොඳයි. මේ තඹ බේසමට අපිට ඕනි කරනවා සාමාන්‍යයෙන් අපිට නාන්න පුළුවන් උණු වතුර තියෙන්නේ. නාන්න පුළුවන් උණු වතුර. රෝස පාට රෝස මල් වල පෙති. රෝස පාට රෝස මල් වල පෙති ඕනේ. කුහුඹ දළු ඕනේ. කුහුඹ දළු. ඊට අමතරව මේකට අපිට තව ඕනේ වෙනවා මී පැණි චුට්ටක්. මී පැණි ඉතාම පොඩ්ඩක්. කස කසායට තාම පොඩ්ඩක්. කුරුඳු කැබැල්ල. මේ ටික තමයි අපිට ඕනේ වෙන්නේ. ඒ ටික අරගෙන අර සාමාන්‍ය වතුරට වඩා හොඳයි නටන උණු වතුර දාලා මේ දේවල් ටික දාලා මී පැණි චුට්ටක්, කසකසායට චුට්ටක්, කුහුඹ දළු ටිකක්, ඊට පස්සේ රෝස මල් වල රෝස පෙති ටික, ඒ ටික ඔක්කොම දාලා කරාබු නැති දෙක තුනකුත් දැම්මට ගැටලුවක් නැහැ. මේ ටික දාලා අර ටික තැම්බෙනකන් වතුර එක ටිකක් නිවෙන්න දෙන්න. ඒ ටික තැම්බිලා වතුර එක නිවෙන්න දෙන්න ඕනේ අපිට නාන්න පුළුවන් නැත්නම් ඔබේ කකුල දාන්න පුළුවන් තරම වෙනකම්. ඊට පස්සේ ඔබේ කකුල් දෙක ඒකේ දාලා තියාගන්න. මේක ඉතාම හොඳයි ස්ට්‍රෙස් එක වැඩි දරුවන්ට. තමන්ගේ රැකියාවේ කටයුතු වලින් ස්ට්‍රෙස් එක වැඩි නම් මේ හැම දරුවෙක්ටම මේ අභ්‍යාසය ඉතාම හොඳයි. ඔබේ කකුල් දෙක මේ වෝටර් බාත් එකක් වගේ එකක් නේ මේකේ දාලා තියාගන්න පුතේ. මේකේ දාලා තියාගෙන විනාඩි 20ක් ඔබ ඉන්නතෝනේ මේ කකුල් දෙක දාලා තියාගන්න. ලොකු සනීපයක් දැනේ. ඒ මොහොතේදී ඔබට අභ්‍යාස කරන්න පුළුවන්. මේක රෑට නිින්දට පෙරයි කරන්න ඕනේ. ඔබට මුදල් ඕනේ නම්
ඔබ විශ්වයේ මුදල් ලැබෙන විදිය රන් දොරටුවෙන් රන් උළුවස්සෙන් රන් කන්ද දිගේ මේ ඔක්කොම මම ඔබට ලබා දීපු ප්‍රබල මුදල් ආකර්ෂණ අභ්‍යාස පුතේ ඔබ දන්නවා මේ අභ්‍යාස සිද්ධ කළ දරුවෝ ප්‍රබලව මුදල් ලබාගෙන තියෙනවා ඊළඟට මායා රන් කැලෙන්ඩරය මේ අභ්‍යාස ඕන එකක් ඔබට කරන්න පුළුවන් ඔබ ළඟ තියෙනවා නම් පලිඟු කට්ටලය පලිඟු කට්ටලයේ දම් පලිඟුව සුදු පලිඟුව සහ කහ පලිඟුවත් මේ ලා රස්නේ උණු වතුරයකට දාලා තියන්න ඒක තියෙන දරුවන්ට කරන්න පුළුවන් නැති දරුවෝ ගැටලුවක් කරගන්න එපා තියෙන දරුවන්ට ප්‍රබලව ශක්තිය ලැබීම ඊටලිනු සිද්ධ වෙනවා මේ උණු වතුරේක නිවෙනකන් ඔබ මේ කකුල් දෙක උණු වතුරේකේ දාගෙන ඔබ මනසින් ඒක දකින්නට ඕනි ප්‍රබල විශ්වාසයකින් මේක කරලා ආයේ කොහෙවත් යන්න එපා කෙලින්ම කකුල් දෙක උඩට අරගන්න කකුල් දෙක උඩට අරගෙන හැමමම නින්දට යන්න අර අභ්‍යාසය සිදු කරමින් එක රැයේ මුදල් ලැබෙයි හරියටම කරොත් හරියටම චිත්‍රූපමවල කරොත් එක රැයෙන් කොයි විදියකින් හරි මුදල් ලැබෙයි මේ වෙලාවේදී ඔබේ හිත හරීම ආදරණීය වෙන්න ඕනේ හැමෝටම භක්තිමත් වෙන්නට ඕනේ හැමෝම ගැන ආශිර්වාද ස්වරූපයෙන් හිතන්නට ඕනේ හරියට අම්මා කෙනෙක්ගේ සෙනෙහස හිතේ තියන්නට ඕනේ ඒ සෙනෙහස හිතේ දරාගෙන තමයි තමන් ගාවට මුදල් මිටි 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 වැටෙන අපූර්ව ඔබ දකින්නට ඕනේ පැහැදිලි නේද මගේ දරුවන්ට මේක ඒ විදිහටම කරන්න අනිවාර්යයෙන්ම මුදල් ලබා ගන්නට හැකියාව ලැබේ ඔබට මගේ channel එකේ किसीम कमेंट दबट आवाश संबंध करडमल सौभाग्य रात वेडमल आदर वेडमल एवगेम अंतर्जाल मुदलिपे पाटमाला लंका हिटिया पिटर अट हिटिया धर्वट हरीम लेसिए තමන්ට නිදහස් වෙලාවට ඇවිල්ලා මේ වැඩමුළු සහ පාඨමාලා අධ්‍යයනය කරලා මාත් එක්කලා කතා කරන්න ආධ්‍යාත්මික ඕරා පරීක්ෂාව සිදු කරගන්න මේ හැමදේම සිදු කරගන්න පුළුවන් ඊට අමතරව දරුවන්ට මේ ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරු මැණික ඔබ වෙතට ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඔබ කරන්නට ඕනි ප්‍රබලම දේ තමයි पेज पनीविधियां मगे हेम वीडियो डिस्क्रिप्शन बॉक्स के डिस्क्रिप्शन बॉक्स पहल तीन एक माव संबंध करगान पुलवा लिंक श्राराजी सिंपल लाइफ के लिए एफपी के मेवेन को धरू बी हदरी मगे ये पेज पेज नयोमीट पनीविधियां हेम धरूम मे विश्व आशीर्वाद सुबाधा मे प्रबलतम बलियांगे आशीर्वाद शक्ति लभ्यवा के प्रार्थना करना आशीर्वाद करना तेरवा सारना।